ඉලද නම් සාධනෙක් බෙල් ගන්නවා ශ්‍රී ගේමින් YouTube channel එකට මම අල්ට්‍රානොබෙල් කේ. අද අපි කතා කරන්න යන්නේ massive multiplayer online role playing game එක. ඒ කියන්නේ MMORPG game එක. මේ game එක ගැන ඒ developers ලා නම් කියන්නේ මේක release වෙනවා කියලා තිබ්බේ මේ අවුරුද්ද මුල. ඒ තාම release වෙලා නැහැ. මේ game එකේ නම Identity. Identity කියන්නේ ගොඩක් බැලුව GTA V වලට සමානයි. මේක full open world. ඒ කියන්නේ අපිට players ලාට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම ගොත් ඕනම දෙයක්. Ready Player One බලපෝ ෆිල්ම් එක බලපු කට්ටිය දන්නවත් ඇති මං කෙනෙක් ගැන පොඩි idea එකක්. Ready Player One වල වගේ තමයි මේකෙත් අර වගේ කැමැති විදියට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන දේ අනුව තමයි අපේ destiny එක ඉරණම තීරණය වෙන්නේ. මේ ගේම් එකේ අපිට ජීවිතයක් ගත කරන්න තියෙන. ඒ කියන්නේ ලයිෆ් සිමියුලේෂන් ගේම් ගත්තොත් Sims වගේ අන්න ඒ ටයිප් එකකට තමයි මේ ගේම් එක තියෙන්නේ. මේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක. දැන්ටමත් ඒගොල්ලෝ ජොයින් වෙලා තියෙන සිටිසන්ස් ගන්න පෙන්න ෂොප් එකට ගිහින් බලමු. මේක ඒගොල්ලෝ දැන් තමයි සේල්ස් පටන් ගන්න ඉවරයි ඒගොල්ලන්ගේ දේවල් වල. ඒ කියන්නේ මේක ගොඩක් දුරට pay to win තත්ත්වයට ඒවි. one bedroom apartment එකක් $45. ඒ වගේ ගානකට වෙනවා. බලමු මේකේ package තියෙන citizen package එක pre-order Identity game එක pre-order කරාම exclusive in-game items වගේ ලැබෙනවා $15. මේක තමයි අඩුම එක. Limited time offer එක. Founder gain access to Identity pre-release content starting with town square. ඒකෙන් මාරි ඇතුලෙන් මොනාරි දෙයක් ලැබෙන ඇති. Rider t-shirt pack bundle. ඒක bike type එකේ bundle. Cabby. මේක wheel එකත් එක්ක දෙනවා $50 motorist. Some cash to get on your feet. එයාගේ තමන්ට අයිති කයක් තමන්ගේ අරගෙනම ජීවත් වෙන්න නම් $90යි. මේ වගේ අර නිකන් එඩිෂන්ස් වගේ තියෙන අප්සයිසස් ස්පීඩ් ඩීවන් සල්ලි තියනවා නම් මේ දැන් $15 ඉඳන් $500 වෙනකම්ම එඩිෂන්ස් තියෙනවා. දැන් තමයි සිටිසන්ස් ලයිට් ක්ලෂ් 50000කට වැඩි එකතු වෙලා තියෙනවා මේගොල්ලොත් එක්ක. මේ ගේම් එකේ මැප් එක තියෙන්නේ මේ කැරොලිනා ජනපද ජෝර්ජියාව ආශ්‍රිතව ඒකලෝ ෆික්ෂනල් අයිලන්ඩ් එක. මේකේ මම නම් හිතන්නේ ඕනම් PC එකක ප්ලේ කරන්න පුළුවන් වේවි. ඩීටේල්ස් නම් ගොඩක් හොඳට තියෙනවා. ඉතින් අපි මේකේ ලයිෆ් එක ප්ලේ කරන්න දෙන අපිට ඕන විදිහට. අපිට ලීගලි හෝ ඉලීගලි ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්. අපි ආවට පුළුවන් පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න, සැට් ඔෆිසර් කෙනෙක් වෙන්න, මම බිස්නස්මෑන් චරිතයක්, තව ඩ්‍රග් ඩීලර්ස්ලා, ඩ්‍රග් ලෝඩ්ස්ලා කැමති විදිහට මේක අපිරිසිදු නගර සුන්දර වෙරළ තීර තව ගොවිවීම් හිම කඳු කාන්තාර වගේ ගොඩක් දේවල් අතුරත් තියෙනවා. ඕගොල්ලන්ට වාහනයක් ගන්න සල්ලි නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් කෝච්චියල යන්න, බස් වල යන්න. ගේම් එක එච්චර දියුණුයි. Tamanටම ගයක් ගන්න තමන්ගේ ගෙදර හැමතැනම මොඩිෆයි කරන්න පුළුවන්. තමන්ගේ ගෙදර තමන්ට ඕන විදිහට මොඩිෆයි කරගන්න. ඒ කියන්නේ දැන් අපි දැන් අපේ ජොබ් එක ගන්නවා අපිට ලැබෙන වැටුප වැඩි. අපිට ඕන නම් දැන් බිස්නස්මෑන් කෙනෙක් කියලා බිස්නස් කරලා අපිටම කියලා එම්පයර් එකක් බිල්ඩ් කරගන්න පුළුවන් අපේ හයිලන්ඩ් එකේ. ඒ අපි වගේම ප්ලේයර්ස්ලා ජීවත් වෙන හයිලන්ඩ් එකේ. මේක සිංගල් ප්ලේයර් ගේම් එකක් නෙමෙයි, තනිකර ෆුල් ඔන්ලයින් එකක්. ඔයගොල්ලන්ට ක්‍රැක් ප්ලේ කරන්න බෑ මේක කොහොමවත්. ෆුල් සර්වර් බේස්ඩ් ගේම් එකක්. මේගොල්ලෝ දැන්ට මේගොල්ලන් සයිට් එකේ සේල්ස් කරන්න පටන් ගන්නගෙන ඉවරයි. ස්ටීම් ආවම තමයි මාත් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේක මම දැක්ක ඩ්‍රග් ඩීලින් ට්‍රේලර් එකක් තිබ්බා. බ්‍රේකින් බෑඩ් වල වගේ පොඩි ට්‍රක් එකක මෙත්ත දෙනවා. ඊට පස්සේ අපේ පොලිස් ඔෆිසර් කෙනෙක් ගිහලා ඌ ෂූට් කරලා ඌ අල්ල ගන්නවා. ඔය වගේ ගොඩක් සීන්ස් තියෙනවා. ට්‍රිසන් එක ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ ඩෙවලොපර්ස්ලා ටිකෙන් ටික අප්ඩේට් කරන ඒගොල්ලෝ කරන දේවල් ගැන දාලා තියෙන ෆර්නිචර්ස් හදනවලු. අපිට Ghost Hunted houses කියන්නේ ඒ වගේ houses තියෙනවා. තව luxury modern type එකේ houses තියෙනවා. Forest එකකට කිට්ටු වෙන්න ඔය abandoned type එකේ houses තියෙනවා. Rent ගෙවාගෙන ඉන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ගයක් ගත්ත කියමුකෝ. ඒක rent එකට දෙන්නත් පුළුවන්. මේ වගේ මේක ගොඩක් real life එකට සමීප වෙන game එකක්. ඔයා කරන දේ මත තමයි ඔයාගේ destiny එක තීරණය වෙන්නේ game එකේ. අනිවාර්යයෙන්ම මේක pay to win. කැම දෙයක්ම අපිට ඇත්ත සල්ලි වලින් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට එක idea ගන්න හොඳ නැත්නම් Ready Player One movie එක. මම මේ movie එක බලන්න prefer කරනවා. හොඳ IMDb rate එකක් තියෙන movie එකක්. gamers ලා නානේ කැමති වේවි. එහෙනම් අපි තවත් video එකකින් එකතු වෙමු. Yeah.